තමක තුමනි ගාන ගාන හෝක කියන්න ඔන්න ගාන ද අදසේති මොකද ටයින්නොස් සෙක්කව සමනෙක් ඇති ඔහොම දීර තිබුණට ඕක ඔහොම කරන්න ඕද ආදේශය දුන්න විදිහටම අපි ගන්න ඕනේ එයා හොල්ලන්න බෑ එහෙමක්ම ඔබන් ඕනේ පරයාසයක් කරනු හේතු ගාන තුළ ආදේශය දීර තිරන එකෙන් පොඩක් සූටබල්ල හඳුනාගනිීම පෙනම කියම එක තමයි ගාන සෙක් කර දෙයක් වුණොත් ඔගලට වෙනසක් කල දීර තියෙන ඔගොල්ල එක අවශ්‍යතය අල්ල ගන්න ඕනේ මම එහෙම කරන්න එහෙම කරන්න ඕනේ කෙනෙක් නෑ මේක මම පටන් ගත්තොත් මෙහෙම මේක තුල ඉන්නේ කවුද මේ ටයින්වස් මේක කුවත් එකයි සෙක් කිව් සමහර ටයින්ක්ස් කිව්වට ඒක තේරුම් ගන්න නෑ ඒකත් ලෑන් තාචුට්ට බලවත් එයා ඇහැට යාගත්තොත් මෙතන ඔගොල්ල දැක්කයි මෙන්න මෙහෙම ගැලපුත් ඉන්නවා යකො සෙක් ඉන්වස් ටයින් එක ආ මේකෙන් ටක් ගන්න කියලා ගන්න පුළුවන් යූ සමානයි සෙක්කා ඉන්වස් ටයින්ක්ස් හරිද තේරගන්න ඔගොල්ලෝ ගානක් හදන්නේ කොහමද? ඒ තාත්තා. ඔගොල්ලෝ ගානක් හදන්නේ කොහමද? ගත්ත පෑන සකසස. එහෙම කරන්නේ. ගාන දිහා බලලා විවේකයෙන් බලන්න ඕනේ මොකද්ද මේ කියන හරුපේ. කොහොමද මේ කරුණ පාවිච්චි කරන්නේ මගේ දැනීම නම් අනනු කරන්නේ මෙතන ඉන්නේ. එහෙනම් ෂුවරට දැයිසික පාවිච්චි කරන්න ඕනේ නැද්ද? නේ ෂුවර සම්බන්ධතාව ආව සම්බන්ධතාව නේද ඉස්කර. නේ එහෙම යන්න මෙතන මොනවාද ඕනේ මොනවාද ඕනේ ටික දන්නවා. ඕනේ ටික තියන්න හරියට මෙමෙයි. මේ අපිට මොනේ මොකරනේ පොල්ගහර මොල් කරන යන කොට නේද මේ ටෙස්ට් එක කරන්න ඕනේ නෑනේ ඒ වගේ තමයි ටෙස්ට් එකනේ පොරවාක ඇත්ත අර තමයි ඒක හරි එතකොට දැන් මෙතන ගාන පස්සේ මෙහෙම දැක්කොත් හා යුරේක මේක යු පේන එතකොට කැලක් දැක්ක එච්චර වෙනකුත් දැක්ක නෑ ඊට පස්සේ දැන් මේ ගාන ගවේෂණය කරමු ඊට පස්සේ මම රඟපාන්න ඕනේ ඇත්ත කතා දැන් ඔයගොල්ලෝ කර ගාන ගත්තන පොල් එකට බෝඩ් එකක ඉතින් මාත් try කරමු දාන්න මොකද ඔය එච්චර ඊට පස්සේ බැලුවොත් මං කියන ඔයගොල්ලෝ බැලනවා කියල. ආ dx සහ dy අතර සම්බන්ධයක් ගන්න ඕනේ. ඇත්ත. එතකොට මම මොකද කරන්නේ ඉතින්? dx සහ dy අතර සම්බන්ධෙ එක්ක මෙයන් පටන් ගන්න පුළුවන්. ගන්න සම්බන්ධෙ එක්ක මෙයන් පටන් ගන්න පුළුවන්. මෙයන් පටන් ගත්ත සම්බන්ධයක් ඒ මෙයන් පටන් ගත්ත සම්බන්ධයක් ඒ. හැබැයි සම්බන්ධතා දෙකේදී එක මාර්ථ වෙනකොට සරූප දෙකක් හාත්පසින්. වෙනස් වෙන්න පුළුවන්. දන්නේ නැහැ. එතකොට නියන් ඉන්වර්ස් එක තියෙන sec එකත් එක්ක අරගම එක tan වර්ග එහෙම තියෙනවා. අපි මේක පටන් ගත්තේ මොකක්ද? ආ. උතර මොකක්ද දෙන්නේ? මේ පැත්තව කල් කරොත් tan inverse ලව කල් 1 යට 1 ධන sec වර්ග u sec ලව කල් sec u tan u d. අනිත් පැත්තේ x ලව කල් 1 dx අප්පා. ඒක දෙන්නේ එහෙමනේ. හරිද? හරි නේද? මේ පැත්තෙන් ගත්තොත් එහෙම සරලයක් කරනවා. මේක සුළු කරත් උට්ටා. ඕන නම් සුළු කරොත් sec u tan u sec කියන්නේ කරපොස් මෙහෙම සුළු කරන්න ඕනේ නැහැ. මම කාටවත් හිත සුව වෙනස බොහොම බොළඳ හිත සුළු කරන්න. සුළු කරන්න ඕනේ නැහැ. ටක්ක් ගන්නවා ස්ටෙප් අඩු කරන්න පුළුවන් කොට අවශ්‍යද? එක දන සෙක් කරු කියන එකට පොසොත්. D. මෙහෙම කරන්න ඕනේ නැහැ නැවතත්. මෙතන කොස් 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 වරු හොඳයි. මේක හොදින්නේ. උඩ සයින් U. යට එක දන කොස් වරු U. D. T. කොහෙද තේමා? හරි. දැන් පාට් එක තන තියෙනවා. ඉතින් අවුලන්න මෙවත U වලින් දිනන ඔක්කොම DS. කමකුත් නෑ වගේ. ආ ඊට පස්සේ අමතර බැලුවොත් පොඩි හොඳයි වගේ හිතුවා. ඔව් කමක් නෑ වගේ හිතුවා. ඔව්. එහෙනම් තියන්න පුළුවන්. අනිත් පැත්තට බලලා ඒකෙන් ආ එහෙම මට මේ පැත්ත නියුන් යු සෙක් යු tan යු d යු සෙක් කරා tan ලා කරා සෙක් කරා DX. ඔහොම හකේනවා. ආ ඒත් ඉතින් අර උඩ එකත් එක බැලුවොත් මට ඔහොම තියන්නේ නෝ ඔහොම තියෙනවා දැන් මෙතන සයින් වර්ගයක් ඉන්නවා මෙතන ටෑන් වර්ගයක් ඉන්නවා මෙතන කොටයක් ඉන්නවා මෙයා දිහා බලුවා මෙයා දිහා බලුවොත් එනවා dx වෙනකොට කෙලින් මේක ගන්න පුළුවන් හොඳයි වගේ නේ මෙයා දිහා බලුවත් එනවා කෙලින්ම dx සහ sec පාට් එක අතර හදන්න බෑ එහෙනම් මේ sec එක මොකද හරියන්නේ නැහැ තේරෙන්නේ මේ sec x නැති කරන්න ඕනේ මේ sec x නැති කරපු ලඟ යාර sec කියන්නේ කොහෙද එතන ගන්නවා dx නේ ආ tan වර්ග x කියනවා sec වර්ග u එහෙනම් ආයෙත් sec u tan මම මේ හිතනවා හොඳේ du එක ධන sec වර්ග u හප් ඕ ආයෙ වෙල තියෙන මේ වක්‍රාකාර මෙතන නෙමෙයි මෙතන නෙමෙයි මේ sec u tan sec u tan මේක අපරගෙන આવ එක යට එක ධන sec වර්ග u කොහෙන් ගියන් නතරුනේ මෙතන
ඇයි බුද්ධි ටැනල්ගෙක්ස් හරි කොහෙන්ගේ නදෘතින එකතන්න මං ගවේෂණය කරගන්න මං කියපු තේරුම දැන් බ්ලොක් කරේ ඉන්නේ දැන් මොකද්ද කරන්නේ දැන් කලින් ගානල් කුටි කුටි යන්නේ කුටි නෑ නේද පැහැදිලි මට හිරා වෙනක් පුළුවන් මම මේ කරන්න දෙතු නේද ඒක නෝ ගොලන්ට දෙන්න ඔබ තම සමහර විට නොවෙන්නක් පුළුවන් හරිද ඒකත් හරියු තියාගන්න මොකද බෑ හෙල්ලන්න බෑ එහෙනම් අනිවාර්යෙන් මෙයා තමයි වාචික කරන එන්නේ කාර්කේ දඬ ගන්න පුළුවන්ද බැරිද පුළුවන් එයා එහුනේ නැත්තුව දැන් දැන් වෙන්කම් හදාගන්නත් අර අයිත්‍රියෝ මට තියෙන පාට් වලට සීමා හදාගත්තේ නැත තමයි මොකද පරසීමා සීමා හදාගත්තේ වෙන්කල බලුවොත් සීමා තවරුම් අපි අපිට තියෙන එකම නේද වෙන්කල බලුවොත් ෆයර් හතර ෆයර් තුන කොටෙක්ස් දාන්න පුළුවන් එයත් හරි ප්‍රශ්නේ මේගොල්ලනේ කොටෙස් එක සයින් එක ටෑන් වර්ග ත්‍රිණයකේ බාර බල හරිද දැන් මොල බලන්න ත්‍රිකෝණමිති දැනීම් පාවිච්චි කළා මෙන්න මේ පතර කුට්ටිය පෙරලා ගන්න U වලට සූටබල් වෙන මේ ප්‍රකාශය මම කියලා තේරුණා ඇයි ටෑන් එක සහ සෙක් එක සම්බන්ධයක් තියෙනවද සෙක් වල ආ මේකෙන් දාන ගේමක් නැහැ ටෑන් එක සහ සෙක් වලනේ මේක ගන්න පොතද ඒක යන ටෑන් එකත් හරි ගැටලු වෙන්නේ කොහෙද සයින් වර්ගය තේරුම සයින් වර්ගය තුන ලියන්න පුළුවන් කොහොමද ඒක වෙන කොස් වර්ග ඒ කොස් වර්ග ගන්න පුළුවන් කවුද ඒක වෙන සෙක් වර්ග ඒ සෙක් වර්ග ගන්න පුළුවන් කවුද නම් ඒක තමයි ටයින් වර්ග අවුචි තේරුම ඒ කියන්නේ මොකද මේක මේක ගැටයන් කොල තේරුමද ගන්න මේ සයින් වර්ගය ඒ සයින් වර්ග x වර්ග ගන්න බෑද ඒක වෙන කොස් වර්ග පුළුවන් මේ කොස් වර්ග ගන්න බෑ වාට කර සෙක් වර්ග පුළුවන් ඒ සෙක් හිතන්න බෑ වට එක තමයි කනවා පුළුවන් ආ ඒ ටයිම් එක දැක්ක ඊට පස්සේ පෙරලා මොකද වෙන්නේ තේරුණා මොකද පාතේ බාන් ෆයර් නැති සීමා හොයාගෙන අලුත් සීමාල් පරසීම ඔව් ප්‍රශ්න නැහැ එතනට ආව මේ ටික අඳුනා ගත්තොත් මම පොඩක් පෙන්නනවා ඔයාලට හදන් එතකොට පරසීම අලුත් සීමාල් හොයාගත්තාත් ඔයගොල්ලෝ එතකොට මම මේක ඕන් නැහැ දැන් මට මකන මම මේක වාචික කරන DX හරි ඉවර සම්බන්ධ. ତର පරණ සීමා ලොස්සීමා වලු එක්ස්ට්‍රා ගත්තොත් ඔයගොල්ලෝ 5ට 4. ඔයගොල්ලන්ට එනවා එක්ස්ට්‍රා 5ට 4 දාන්න ඕනේ නැතත්. ତର tan 5ට 4 1.8 tan 5ට 4 1යි. ආ 1යි. මේ තමයි මේකට දාන්නේ. එක්ස්ට්‍රා 5ට 4 දාන්න tan 4 5 1යි. එහෙනම් sec u සමාන 1යි. sec u එකකින් තේරෙන ඔයගොල්ලන්ට මේකෙන් එන්නේ cos u සමාන එක ඒ කියන්නේ u කියන බිඳුව. එහෙනම් එක්ස්ට්‍රා 5 අතර આવත් ඒගොල්ල බිඳුවක් කියනවා. ඊටසේ එක්ස්ට්‍රා දාත්තොත් ඔයගොල්ල 5 අතර 3 එන්නේ ඔයගොල්ලන්ට sec u සමාන tan 5 අතර 3 60යි. tan 5 අතර 3 කියන tan 60 ගන්න මුල 3යි. u එනවා අපිට sec inverse මුල 3. මේක හරිනකොට නම් එක ප්‍රශ්නයක් නැහැ කාවෙන්නේ. ඔක සෙකෙන්ඩස් මුල තුනට අපි දන්නේ නැහැ නිශ්චිත කොහොනේ. හරි සෙකෙන්ඩස් මුල තුනට දෙක නෙමෙයි. හරිද? රයිට්. එහෙනම් දැන් පෙරලා ගන්න අනුකරණය i3 බින්දුවේ සිට sec ඉන්වර්ස් මුල තුනට. මේ කැලට u. ඕහෝ හෝ. ඊළඟ ප්‍රශ්න. වර්ඩ් බලන්නමු. ඔකට මම කිව්වා කිසියම් අනුකරණයක් තියෙන සීමා සහිත AP FP FX. ඔගොල්ලෝ ආන්සර් දැම්මොත් extra මේක නම් අපිට ගන්න නිකන් GT ට වගේ. ඔගොල්ලෝ අලුත් සීමා. නව A නව B. අදටත් මෙතන ලියන්න ඕන ඔයගොල්ලෝ theta වලින්ම තමයි සම්පූර්ණ GT. ඔහොම ලියන්න ඕන කතාව. ඔගොල්ලෝ නව A සීමාව නව B සීමාව දාලා සම්පූර්ණ fx සහ dx වෙනුවට තීටා ශ්‍රිතයක් සහ d තීටා එක පාර ලිවිය යුතුයි. කොටස් කොටස් දාන්න x කොටසයි තීටා කොටසයි බෑ. ඒක නිසා මෙතන ටයම් පස්සේ ඔගොල්ලෝ ටොස් ගාලා ලියන්න බැහැ. මේකට u කියලා දාන්න පුළුවන්. ආ තීරණ අපි ගන්න u නේ. u.
එතන DU එතන U හරි ටග් ගාන මේකට U දාන්න පුළුවන් DX වෙනකොට U වෙනසෙන් දාන්න පුළුවන් cos x sin x පේන්නේ U වෙනසෙන් දාන්න ඔබල මොකද කරන්නේ තෝරේ හරි කවර දාන්න බෑනේ තුංගා දාන්න ඕනේ නැත්නම් බෑ වැරදි නැත්නම් කියයි විචාර දෙකක් තියෙනවා x U කියන බෑ එහෙනම් පැත්තකින් ඔබල මේක නවත්තලා වන්න අපි කියමු මේක එක මේක දෙක ඔන සීමා සෙට් එක අපි දෙක තියෙනවා මේක තුන. කියන්නේ ඕගොල්ලන්ට ගානක්කට උත්තරයක් පෙළගස්සනකොට ඕගොල්ලෝ කෝර නිදහස් වෙනවා. ආ මම අර කොටස එක කියලා ගන්නවා. ආ මේ කොටස දෙක කියලා තමයි තුන කියලා ගන්න නැවතු. 1 2 3 4 5 6 7 8 9 වෙන්න ආයිත්‍රි. කමන්නේ නේ වැරදි නේ. ඒ බල්ල මනුස්සර හරි ප්‍රසන්න නැනේ. උත්තරේ අඳුර ගන්න පුළ මොකද්ද මේ කළ දෙන්නේ? නැත්තම් මේක නියම නේද? කටලයිල් වහන්න බෑ අමාරුයි. රයිට්. එතකොට මෙතන දැන් කොටස් ඔගල යනවා කොටෙක්ස් කෑ කෑනස් ඒ කියන්නේ ටයිනස් දාන්න පුළුවන් මෙන්න මේකෙන් සෙකියු ඒ කියන්නේ කොස් හරි එහෙනම් අපිට ආව මොකද හතරෙන් මොකද කොටෙක්ස් වල ලියා ගන්න පුළුවන් මට කොහොමද කොස් යු කියලා වැඩේ හරි කියලා කරා හරි කොලා තියනවා නේද හරි එතන tan වලම x වෙන එකේ භාග්‍ය බලය කියන එක ලියන තුන පැහැදිලිවම sec වර්ග u ඍණ එකේ භාග්‍ය බලය පැහැදිලිවම sec වර්ග ඍණ එක කියන්නේ tan වර්ග u u ගේ භාග්‍ය බලය ඒකෙන් tan අර අංක පහේ මොකද්ද ඔයගලට අනුකල්ල මෙන්න මේ කොටස ලියා ගන්න ඕන කෙලිම කොහොමද tan u පාස් පැලි ඊළඟ ප්‍රශ්න දෙන්න මෙයා මේ ඔරියත් හරි මේ ඔරියත් හරි sin වර්ග ප්‍රශ්නේ sin වර්ග ඉස්සර කිව්ව විදිහට මෙන්න කරන කොස්තරද එකන කොස්තර වෙනවා එකන sec වර්ග sec වර්ග වෙනවා එකන එක tan වර්ග නැහැ tan වර්ග දැන් මේ කැලේ යන පුළා ළමයට ආපෝ මම පළවෙනි ඊට වැඩි පොඩක් යනවා ඊට sin වර්ග x එහෙනම් ලියන්න පුළුවන් කවුද එක රෙන tan වර්ග x නේද දැන් පුළා sec වර්ග u දන්නේ මේක සුළුමත් වෙනවා sec වර්ග මෙතනට ගියලා sec වර්ග u ධන 1 රෙන 1 බෙදීම sec වර්ග u දන්නේ මේ කියන්නේ සුළුමත් ඕන sec වර්ග u බෙදීම sec තුනට හතර පහ හය එක දෙක භාවිතය තුන සඳහා එක දෙක තුන හතර එක දෙක හතර පහ හය භාවිතය එම් තුන සඳහා 1 2 4 5 6 5 ඒක ඔක්කොම බ්ලොක් කරන්න බකස් ගන්න ඕගොල්ලන්ගේ මෙතන තිබිච්ච දාන x වලින් පාස් ගා තීටා වල u වලට u u u වලට u වල සම්පූර්ණ පෙළ පොලර් තේරුණා වැඩි ඔකල හිරොලි තියෙනවා එක පාර පෙරනවා පොල තේරුණා දැන් කලින් දෙකේ තුනේ වගේ නෙමෙයි නිකන් පෙරලෙ පොඩක් ගේම සෙට් කරනවා ඔගොල්ලෝ මේ වැඩ ටික මේක අස්සම කරත් ප්‍රශ්නයක්ද මේක අස්සම සෙට් කරලා එක පාරාජ කර තේරුණා කියන්නේ ප්‍රශ්නේ නම් තර පිටින් කරන් පස්සේ ලේසි දැන් රාජ උපකාර කළා තුමා හරි අරයා අසෙන් දෙක මාරු දෙක වැරදි ඔක්කොම එක පාරලා හරි පයි ලක් කරලා බලන්න මොකද වෙන්නේ කියලා කපිට දෙරි ලස්සන යන්නේ කරන කොල් පටන් ගන්න අපේ ෂේප් එක කෝඩ් එක කරනවා එක වෙලක් කටි ළඟට යන්න
මෙතන්ට ඇවිල්ලා ඉන්න ඕගොල්ලෝ මේක සුළු කරන් පස්සේ එන්න ඕනේ කතන්දරේ. මම දැන් පටන් ගන්නවා මේක මකන. මකන්න දුකයි මේ නිය. මොකක්ද බෑනේ. මෙතන කොස්සියු ඔහොම ඉන්න කට්ටි වැඩක් ඉන්න ප්‍රධාන ඉරක් මන් දාගන්න කොස්සියු ළඟ යූ ඉස්සරහම කොස්සියු හරි මෙතන සෙක් වර්ග එකතන සෙක් වර්ග මට දැන් පුළුවන් මේ සෙක් වර්ග කියන්නේ එකකට කොස් ඔයගොල්ලෝ මෙහෙම සුළු කරන්න ඕනේ නැහැ මම මේ කාටත් තේරෙන කැසුළු කරන්න එහෙම ඉරක් කැටි ක්‍රම ඔයගොල්ලන් තියෙන පුළුවන් ප්‍රශ්නයක් tan කියන සයින් එක කොස් තර මෙතන උඩින් සයින් හරියට ළඟට මම ගත්තොත් අර ගත්තොත් මෙන්න මේක ගැන සුළු කරොත් ළමයි ඔයගොල්ලන්ට තේරෙනවද මේ හැංගල ඉන්නේ එක බෙදීම එකතන කොස්තර කියලා ඔයගොල්ලෝ පේනවද නැද්ද හරියට හරිය හවසන පොදු හරිය ගත්තන් පස්සේ එකතන කොස්තර එකක් කිතුන කොළ තේරෙනවද කිතුන තොර එකයට මේ කුට්ටි නිසා මේ කොස්සේ කුටර ගිහිල්ලා මෙන්න මේ කොස් වර්ග යුවිට මේක මේක හවස තේරෙනවද එකයට මේ කුට්ටි උඩ යනවා ඊළඟ දේ බින්දුව cos sec inverse මෝඩ තුන u cos u එක දන cos වර්ග u මේ sin u යට i cos u උඩට යනවා i sin u උඩ එක දන cos වර්ග u යට d ඔනෝ කතන්දර බබාගේ මොක වෙන්නේ මේ sin u මේ sin u කපෝටි මේ cos වර්ග u මේ cos වර්ග u අවසි ඉතුරු වෙන කොට බින්දුව sec inverse මූල තුන u cos වර්ග u d i click නේද අර සූසර අනුකරණය පෙරළන මේව සරලයි දේ කොල්ල හරි දැන් ප්‍රශ්න ඔක් කරන්න කොහොමද u cos වර්ග අපි දැන් මොකද කරන්නේ දන්නේ බැයි දෝකම කරන්න ත්‍රිකෝණමිතිය දැනීමයි කොටස් වශයෙන් අනුකරණය බට් කරලා මේක තියෙන්නේ මොකද කැඩුවත් මේක මේව බින්දුව sec inverse මූල තුන u cos වර්ග u කරන ත්‍රිකෝණ සූත්‍රෙම ඉන්නේ cos 2i u ධන එක බෙදීම 2 කියලා මොකද කියන්නේ හරි cos 2 cos એટલે cos 2 සූත්‍රය cos 2i කියන සමාන දෙවර cos වර්ග u වෙන එකෙන් cos වර්ග අතර ගන්න උතනවා cos 2i u ධන එක බෙදීම 2 කියලා හරි cos 2i සූත්‍රය අතර ගන්න හරිද දැන් බයිද මේක නාද කඩා ගන්න ඕනේ බින්දුව sec inverse මුල තුන අර්ධයේ එළියේ u cos 2u du ධන අර්ධයේ නැවතත් එළියේ බින්දුව sec inverse මුල තුන u d කියලා කරාම් පුළුවන් කරද? පුළුවන් කරද? පුළුවන්. දැන් මම අහන ප්‍රශ්නයක් ඕගලන්ගේ මේ අනුකරණය ඕගලන්ට නිකම්ම කරන්න පුළුවන් නේද? පුළුවන් පරෙන් ටේබල් අනුකරණය u මම ගන්න මේක i 3 2 කියලා i 3 2 මේක ඔකල් මොකද මම ගන්න i 3 1 කියලා ඒක මොකද කොටස් වශයෙන් ගන්නද u cos u දැක්ක u cos u නේ ඔකලන්ට i 3 2 වෙනම හොයලා i 3 1 වෙනම හොයලා මෙතන ප්ලග් කරන්න වැඩේ ලේසි දිගඩු ඔක නැවතුම මම අංක ඇතුළ හත සමීකරණ ඔක අංක මම ගන්නවා i 3 1 හොයලා ඉස්සලා i3 1 හොස් මොකද දෙන්නේ බින්දුව සර් අපිට u එළියට දාන්න බෑයි ඇයි එළියට දාලා අන්තිමට ඇයි පුතා මේක u මේක කොටස් වශයෙන් මේ ගුණිතයක් මත තන එක වාඩි එහෙම කරපො බෑ හරි එතන මේක සෙට් කරන්න කාගෙන්ද u ගෙන්ද cos u ගෙන්ද u cos 2i සෙට් කරන්න u ගෙන්ද cos u ගෙන්ද ඇයි අපිට u ගෙන් සෙට් කරන්න ගියත් u වලින් නේ වැඩි වෙනවා කරදර තේරුණාද? එක සෙට් කරන කොස්කේ. හරි? මේක සෙට් කරනවා කොරස් වශයෙන් අමුකන්නේ
බිින්දුව සෙක්වස් මූලතුන කොස්ය දැක්කවතන්නේ ඩීයට ඩීයු සයින් දෙකයු මෙදීමද හ කොටස අනුගල සෙට්ක අඩී තිර යොදම දුක්මකක් දෙන්න යු මුලින් සයින් දෙකයු මෙදීම එක සීමාව බිින්දුව සෙක්වස් මූලතුන පින බිින්දුව සෙක්වස් මූලතුන සෙට් කරපක්න අතියාගත්තා සයින් දෙකයු වැදීම දෙක ඉතුරට මෙ යාම අවකරන්න කරත් එකයි ඩී යන පොසය අනුකල් යෙදුව හැරි පැදි දැන් ඉතින් කරන දෙයක් නෑ විශේෂෙන් මේක සීමාස කරන පස්සේ අදාමෝන සෙක් ඉන්වස් මූලතුන සයින් දෙකයි සෙක් ඉන්වස් මූලතුන සමස්ත ප්‍රකාශන බැදීම දෙක රින බිදු වැඩක් නෑ අයි බිදු දපුකා මොකයි මෙක බිදු නිසා අතුරුද රින භාගය දියට බිදුව සෙක් ඉන්වස් මූලතුන සයින් දෙකයු ටියු දැන් මේක නිකම් මේක අනුකල නෑ සයින් අනුකල කවුද රින කොස් දෙකයු බිදීම දෙක එයාට දාන්න මෙයාට දාන්න පුළුවන් මං කෙටියෙන් පයනවා මේ ඍණ භාග එළියෙන් තියෙනවා ඒක අනුකලනේ ඍණ cos 2u බෙදීම 2 බිංදුව secinus මූලතුන මේක සුළුවක් කරනවා බිංදුව දැම්මත් වෙනවා අපිට කොහොමද දෙන්නේ බිංදුව දැම්ම මොකක්ද දෙන්නේ cos දෙකයු බිදු දැමතන්නේ කොස් දෙකයි වාරක් බිදු කොස් බිදු කොස් බිදු එකයි කියන්නේ ඍණ භාගය ඍණ තියෙන නිසා අඩු කරමු කොහොමද ධන වෙනවා භාගය කොහොමද තියෙනවා ආ අඩු කරමු ධන කොස් දෙක සෙකිනස් මුලක පැහැදිලිද ඔය කුට්ටියට මේක දාලා අපිට සුළු කරලා අපිට ගන්න පුළුවන් උත්තරේ ඒක i3 1 කියලා බ්ලොක් කරනවා දැන් i3 2 හොල එක බ්ලොක් කරනවා අවසන් උත්තරය ඔකල කරමු මම නිකන් තනිය බෝඩ් එකේ පැහැදිලි පොඩි දෙයක් නැකයි ආයෙත් දානවා ගන්න මෙතනට මෙතනට ඉස්සේ කොටස් හැසේන නෝමල් ඉස්සේ කොල්ල විකාර කළා කරා තේරුණා පොඩි දෙයක් කෑලි කෑලි බටර දින් සිලබසෙන් පිට නෙවෙයි තේරුණා සිලබසෙන් පිට නෙවෙයි හරි කරමු පර ඒක ගත්තොත් මේක සුළු නම් මෙතන ගන්න පුළුවන් උත්තර අපේ අවසාන හරි ඔයගොල්ලෝ i31 ළඟේ වටවෙ ප්‍රකාශනයේ වශයෙන් එනවා. ඒ ඔයගොල්ලෝ i32 අවුතෙන් කියන දැන i32 බොහොම සරලයක් කියන්නේ. ප්‍රකාශන දෙක 8 9 ආයතන කරා නම් ගෙලා 7ට මේ මෙතන මෙතන තාස භාග ඉස්සරහා තිනවා මේකෙන් තාතේ භාග ඉස්සරහා තිනවා මේ රටෙන් දැමන ඕගොල්ලන් අවශ්‍ය විතරද ප්‍රශ්න තියෙනවා ඔව් අතට පොඩි පරලක් කරා මම මෙතන මේ ඉර සීමා පහල සීමා මාරු කරලා ඇස්සලා තියෙන මුලින් දාලා තියෙන පහල සීමානේ එතකොට මෙහෙමයි
හරි ඔහොම මුලින් පහන සීමා පස්සේ ඉස්සම දැන් හරි දැන් හරිද දැන් හරි එතකොට මෙතන යනවා ඍණ 4 එක එතන දානවා පොඩි පොඩි දැන් හරි බුදි දැන් හරිද ඒ දැන් හරි